ප්‍රමිතියෙන් යුතු දේ තෝරා ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම දේ තමයි මිනිසා ජීවත් කිරීම. මිනිසු ජීවත් වීම තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ පළවෙනි එක. ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවෙනි එක තමයි මිනිසුන්ට ආහාර සැපයීම. ප්‍රජාතන්ත්‍රවාදයේ තුන්වෙනි එක තමයි මිනිසුන්ට අවශ්‍ය ඖෂධ බෙහෙතක් ලෙඩක් දුකක් ඇදලා. අනිත් ඒවා එනවා ඊට පස්සේ දරුවන්ගේ අධ්‍යාපනය ඔක්කොම. මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මැතිවරණයම නෙවෙයි. මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා තමන්ගේ ජනතා නියෝජිතයන් තෝරා ගැනීමේ මෞලික මංගල්‍යය තමයි මැතිවරණය. වෙන එකක් නෙවෙයි. මිනිස්සු ඉපදිලා ඉන්නේ මේ මැතිවරණ පවත්තන් නෙවෙයි. මිනිස්සු ඉපදිලා ඉන්නේ ජීවිතය ආරක්ෂා කරගෙන. ඊට පස්සේ තමන්ගේ ආහාර ටික ගන්න. තමන්ගේ බෙහෙත් ටික ගන්න. දරුවට උගන්න ගන්න කියලා එක 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 යටිතල පහසුකම් දක්වා එනවා. එතකොට තමුන්නාසලා කියන්නේ මැතිවරණය කියන මේ මෞලික මංගල්‍යය මැතිවරණ කුමසාරිස්ගේ මෞලික මංගල්‍යය අර ජීවත් වීමේ මහා මංගල්‍යයට වඩා ඉහළයි කියලා. එහෙමනම් ඉතින් වැඩක් නැහැනේ මේ මේ ආරෝග්‍ය පරමාලාභා කියලා බුදුහාමුදුරු කියනවා. ජීවිතයක තියෙන පරමලාභය සෞඛ්‍ය නිරෝගී බව. රජකම් කරත් වැඩක් නැහැ ලෙඩෙක් නම්. ඒ වුණාට තමුන්නාසලා බලාගත හැකි මේ ආහාර බෙදීම එතකොට මේ සාහන දීම පිළිබඳව මේ වෙලාවේ ඡන්දයක් තිබුවොත් කොහොම මිනිස්සු විරෝධය ප්‍රකාශ කරයිද කියලා. ඒ ක්‍රමවේදවල. ඒක උඩ තට්ටුවට තේරෙන්නේ නැහැ තාම. යට තත්ත්වයේ තමන්ගේ ප්‍රාදේශීය මේ දේශපාලඥයෝ කරන ඉතාමත්ම තිරස්ත්‍රීන වැඩපිළිවෙළවල් තාම තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ එක්කෙනෙකුට කන්න දුන්නාම ගමක් තරහ වෙනවා මතක තියාගන්න. ඒ වගේ තත්ත්වයක් අපේ පළාත්වල තියෙන්නේ. ඉතාමත්ම හොඳ තත්ත්වයක්. අපි තමයි ආහාර ටිකක් නිකම් බෙදන්නේ. ඒගොල්ලෝ ආහාර බෙදන්නේ සල්ලි වලට 5000 විතරයි. ඒ 5000 තාම හම්බ වෙලා නැහැ. ඒ නිසා අපිට මේ මේ මැතිවරණය දිව්වොත් මැතිවරණය තියන්නේ අර දකුණු කොරියාවේ කොරෝනා වලින්. දකුණු කොරියාවේදී උනේ ඉතාමත්ම ලස්සනට දකුණු කොරියාවේ මර්ධනය කරා. ඇත්තටම මර්ධනය කරා. මේ සෙකන්ඩ් ලැප් එක මේ එන්නේ. ඒ කොරෝනා එක. පළවෙනි ලැප් එකේ ඒගොල්ලෝ මර්ධනය කරගත්තා. ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලෝ ඒකේ ජයග්‍රහණය තමයි භුක්ති විඳින්නේ. මෙහෙ කොහෙද එහෙම තියෙන්නේ. දැන් 19 වෙනිදා ඉවරයි කිව්වහම 20 වෙනිදා උදේ බලනකොට 30 දෙන්නෙක් ඉන්නවා අහු වෙලා. ගාන ඉතින් මේ මේ මුළු වැඩිම ප්‍රමාණය ආවා. ඉතින් එතකොට මිනිස්සුන්ව මරාගෙන මේ මේ ආණ්ඩු පත් කරගන්නට දෝනේ. මැරුණයි කියමුකෝ යම් කිසි ගාණක් ඒක නෙවෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. තව කොරෝනා රෝගය කොච්චර දුරට තව ලක්ෂ කීයකට ව්‍යාප්ත වෙයිද? එතකොට ඒක සඳහා රටට දරා ගන්න පුළුවන්ද? ඒක මර්ධනය කිරීම. ඒකට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් තියෙනවද? ඒකට අවශ්‍ය ආර්ථික පහසුකම් තියෙනවද? මේ මොනවාක්වත් නැහැ මේ රටට.